ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ඩ්‍රාමා ක්ලාස් YouTube channel එකට අද අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කුවේණි පෙළ වේදිකාවට ගෙනීම පිළිබඳවයි ලාංකීය ඉතිහාසයේ මූල ආරම්භය පිළිබඳව කියවෙන කුවේණි නාටකයේ තුලින් ඉතිහාසයේ නිවැරදි කර ඉදිරිපත් කිරීමට උත්සාහගෙන තිබෙනවා එනම් කුවේණිය යකිනියක් බවත් ඇය හෙළ හැතිරියේ යනින් හැඳුන් වූ බවත් ඇය අවසානයේදී මානවත්වයේ පෙරදරි කරගත් මවක් වශයෙන් ඇය සිංහල ජාතිය පාවා නොදුන් බවත් ප්‍රේක්ෂකයාට ආමන්ත්‍රණය කරමින් පවසනු ලබනවා ආරම්භයේදී ප්‍රකට කරන්නේ නාට්‍ය ධර්මී ශෛලිය උදාහරණයක් වශයෙන් පූරකගේ චරිතය බලමු අන්ධකාරයෙන් දුරාතීතේ අන්ධකාරයට අනාගතේ රැගෙන යාමට කතා පුවතක් අන්ධකාරයේ සිත කියන්නේ පූරක විසින් ඉදිරිපත් කරනු ලබන ගායනය තුලින් නාට්‍ය යටිපෙළ අරුත හා දෘෂ්ටිය මතු කරන ඒ තුලින් ප්‍රේක්ෂකයාට පැහැදිලි අවබෝධය සහිත නාට්‍ය නැරඹීමේ හැකියාවද ලැබෙනවා රංග විධාන මගින් කුවේණි නාටකයේ තුල ඉටු කරන්නේ ප්‍රබල කාර්යභාරයක් වන අතර පෙළ වේදිකාවට ගෙනීමේදී මෙකී රංග විධාන විශාල පහසුවක් ඇති කරලා තිබෙනවා උදාහරණයක් වශයෙන් ආලෝකයේ රතු පැහැවේ සිහින් බෙර තාලයක් වැයේ කුවේණි බියපත් වෙමින් ඊමේ අත බලයි වාදනය වෙනස් වේ නාට්‍ය නිර්මාණයේදී ගායක පිරිසින් ඉටුවන්නේ මහත් සේවාවක් වන අතර ඒ අනුව ඔවුන් වේදිකාවේ නිරූපණය කළ නොහැකි අවස්ථා හා සිදුවීම් ඉදිරිපත් කරනවා උදාහරණයක් වශයෙන් ගින්න සොයා ගැනීමෙන් සිට බුද්ධියේ විකාශනයේ වී ඇති ආකාරය හා යලියෙහි මූලයේ සොයා අතීතයට යන ආකාරය ගලින් ගල ගලවා අන්ධකාරයේ අතීතේ ගිනි පුපුරු මැවූ මුල් මිනිස් තෙම ඉන්නො නැවති ඊට අමතරව දරුවන්ට කුවේණිය පිළිබඳව ඉතිහාසයේ සඳහන් කරන ආකාරය ඉදිරිපත් කරන්නේද මේ ගායක පිරිස විසිනි උදාහරණයක් වශයෙන් නොදන්නේ කවුරුද කුවේණිය ලෝවාසී කළ මායාකාරිය भूत बंधन खल यकीनियोलोगिनी दलवा सयुर दिय कलंबा कथा विन्यास मेनविंगने कावस्था गलपिमी हेडगन्वा गनीमट गायक पिरिस पिटुवाला वीति बेना अतीत कथा विद्रिपत किरीम संधा नर्तनांग साहित्व गायक पिरिस इताम भावात्मक निरूपण समग योदागिन तिबेना अतीते कुवेनिया दरवनु जीवत्वाकारी विस्तर करुन लबा नेदमे गायक पिरिस विसिनी පෙළ වේදිකාවට ගෙනීමේදී ප්‍රේක්ෂක సంతානයේ සුවිශේෂී බලපෑමක් කිරීමට ජීවහත්තා දිශාල යන චරිත යොදාගෙන තිබෙනවා. ඒ අනුව කුවේණියගේ නිර්දෝෂී භාවයේ ප්‍රේක්ෂකයාට ඊර්තු ගන්වන්නේ දරුවන්ගේ මාර්ගයෙන්. කුවේණිය ඌකලී මානවත්වයේ කැටිකොටගත් අහිංසක චරිතයක් වශයෙන් ප්‍රේක්ෂකයාට හඳුන්වා දීමට භාවිතා කරන්නේ දරුවන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ සංවාද සමග වෙනස් වන්නා වූ දඩයක් අරුගේ හැඟීම් පුලිනි. නාට්‍යයක් හෝ චිත්‍රපටයක් හෝ ජනප්‍රිය කරවීමට ප්‍රේක්ෂක මනසෙහි නිදන්ගත වීමට එහි සංගීතය හා බැඳුණු ගීත බලපාන බව අපි දන්නවා. එසේම කුවේණි නාට්‍යයේ සස්සියක් කපුමල් රැගෙන මම යන ගීතයේද සදාතනිකව ප්‍රේක්ෂක හදවතට සනිටුහන් වීමට තරම් ජීව ගුණයක් ඇති ගීතයක් ලෙස නිර්මාණය කර තිබීම පෙළ වේදිකාවට ගෙන ඒ නාට්‍යකරුවා ප්‍රකට කළ සුවිශේෂී දක්ෂතාවයක්ද වෙනවා. මෙහි සස්සිය යන වචනේ නිතර භාවිතා කරමින් විජේ රජු හා සස්සිය පිරිස යන නිතරම ගම්මෙමාන කරනු ලබනවා. සාත්තික අභිනේ මැනවින් නිරූපණය කරමි. නාට්‍ය ධර්මයේ ලෙස ඉදිරිපත් කරන තවත් අවස්ථාවක් වශයෙන් විජේ කුවේණිය හමුව ඉදිරිපත් කරන්නට පුළුවන්. කුවේණියගේ මෝහණී විශ්මය අපේක්ෂා සහගත බව විජේගේ කෝපාවිෂ්ඨ බව ආදී තුලින් මනාව සාත්තික අභිනේ ප්‍රකට කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් කුවේණි චරිතය බලමු. ගෝර නදකර බියට පත් කර මහද සිව්මැලි කවුද ආවේ දඩයක්කරුගේ චරිත ඉදිරිපත් කරමින් නාට්‍යකරු උපක්‍රම කිහිපයක් භාවිත කරනවා එනම් ඔහු මුලදී ඉතිහාසයේ විශ්වාස කරන චරිතයක් ලෙසද දෙවනුව සැක පහල කරන චරිතයක් ලෙසද තෙවනුව කලකිරුණු චරිතයක් ලෙසද හුවා දක්වමින් පුද්ගල චිත්ත අභ්‍යන්තර විපර්යාසයට ලක්වන අයුරු සහ කුවේණියගේ නිර්දෝෂීභාවය ක්‍රමයේ ප්‍රේක්ෂකයාට ඊර්තු ගන්වන චරිතයක් ලෙස නිර්මාණය කරලා තිබෙනවා උදාහරණ වශයෙන් පළවෙනි අවස්ථාවේදී මම තුවක්කුව විසිකලා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී මිනිස්සු නොවි මුකා වුණත් කමක් නැහැ. ඒ වගේම තුන්වෙනි අවස්ථාවේදී අතීතින් මට මතක තියාගන්න මොනවා හරි කියා දෙන්න. වර්තමාන උසාවිය මගේ ප්‍රබල සමාජ විවරණයක් පින්වා දෙනු ලබනවා. එනම් කෙනෙකු පිළිබඳව අයිතිය ලබා දීමට නීතියට හැකියවද සෙනෙහස දයාවාදී මානුෂීය අවශ්‍යතා ලබා දීමට නීතිය අපොහොසත් යන දර්ශනය. ඒස්මතු කරුණ ලබන්නේ නීතිඥයන් ලවා කුවේණියගේ සැබෑ ස්වරූපය හා ඉතිහාසය ඇහැපිලිබඳ උගන්වා ඇති ආකාරය ගෙනහැර දක්වමින් විනිශ්චකරුවා නීතිමය තත්ත්වය හා හෘද සාක්ෂිය අතර අතරමං වන ආකාරය දක්වමිනි. කුවේණියව හෙළ හැතිරියේ යයි හැඳින්වීමෙන් අනතුරුව දරුවන් විසින් ඇයගේ සුවිශේෂී ගුණාංග කිහිපයක් ගායනා උසේ මතු කරන ආකාරයට පෙළ නිර්මාණය කොට තිබෙනවා. එනම්
දරුවන්ට කතන්දර කියවුමක් දයාබරත්වයෙන් පිරිපුන්මවක් කුවේණිය වීරු වැටුනේ යයි කීම මුසාවක් බව ඇයගේ ශාපයේ මුසාවක් බව රජ කුමරියා සරණ පාවාගත් කල ඇය නොවැළපුණු බව තම සැමියාවන විජේට දොස් නොකියූ බව පවතින සමාජ ක්‍රමයේ පිළිබඳව ඇය කනස්සලු වූ බව සැනසුම පතා මතු සසරිදී හෝ ඔහුව නැවත හමු වීමට ප්‍රාර්ථනා කළ බව කුවේණිය පිළිබඳ පැරණි කියමනක් වන net කඳුළු ඉසින්නී යන කියමන නාට්‍යයේදී විනාශ කර ඉදිරිපත් කරනු ලබනවා ඒ අනුව net කඳුළු නොසලා කියන්නේ යනු වෙනස් කොට වර්තමාන උසාවිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ ආත්මගත ආදරයේ සොයා සාධාරණ විනිශ්චයක් පතන අවස්ථාවක් ලෙසයි ඒ අනුව නීතියත් හෘද සාක්ෂියත් අතර ගැටුම තුලින් සමාජ දුර්වලතා හෙළි කරනවා සංගීතය තුලින් භාවයන් තීව්‍ර කර දක්වමි මනස සංයෝගයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලබනවා නාට්‍ය අවසාන ඉදිරිපත් කරන්නේ අතිශය භාවාත්මක ආයුරිනි එනම් ජීවහත්තා දිසාල කුඩා පර්වතයක් මත නිදාගෙන සිටීමේ නැවත නැගිටිනවා එම අවස්ථාවේදී කුවේණිය ඕන් අසලට පැමිණ සිටිනවා කුවේණිය හැඳ සිටින ඇඳුමින් පැහැදිලි වන්නේ වර්තමාන කුවේණිය උසාවියේ සිට පැමිණි බවයි අපි මිනිස්සු වෙන්නේ නැහැ යන ප්‍රබල ප්‍රකාශය සමග කුවේණි නාට්‍ය අවසානයේ සනිටුවන් කරනවා කාලාත්‍රයේ දැක්වීමට ආලෝකයේ ප්‍රබල පිටුවහලක් කරගෙන ඇති අතර නාට්‍ය ආරම්භ වන්නේ අන්ධකාරයේ හුවා දක්වමින් ක්‍රමෙන් ආලෝකයේ තීව්‍ර වන අතර අන්ධකාරයේ සංකේතාත්මකව භාවිත කරනු ලබනවා සංගීතයේ ප්‍රබල ජීව ගුණයකින් යුක්ත භාවාතිශීය අයිරින් භාවිත කොට තිබෙනවා නාට්‍යපල වේදිකාවට ගෙන ීමේදී එහි ජීව ගුණයේ සංගීතය තුලින් මනාව පැහැදිලි කර දක්වා තිබෙනවා ගස් හා ගල් කුළු ආදී වේදිකා පසුතල කියාපානු ලබන්නේ ස්වභාවිකත්වයට සමීප බවයි උසාවියේ ද ස්වභාවික නිර්මාණයේ කොට තිබෙනවා මුල් නිෂ්පාදනයේ වේදිකාවට ගෙන ීමේදී හෙන්රි ජයසේනන් චරිතවලට ගැළපෙන නළු නිළියන් මනාව නළු වර්ණය මගින් ඉදිරිපත් කර තිබෙනවා පූර්වක චරිතයේ හෙන්රි ජයසේන විසින්ද කුවේණි චරිතයේ මානෙල් ජයසේන විසින්ද ජීවහත සෝමපාල ධර්මප්‍රිය විසින් දිසාල චිත්‍රා විරාංගනි ජයසිංහ විසින් දඩයක්කරු චරිතයේ ෆීලික්ස් ප්‍රේමවර්ධන විසින් සහ විජේ චරිතයේ ආනන්ද ලියනගේ ආදී ලෙස නළු නිළියන් යොදාගෙන තිබෙනවා මානල් ජයසේනගේ ගායන හැකියාවද සස්සියා ගීතය තුලින් මනාව ප්‍රදර්ශනය වෙලා තිබෙනවා. අදින් කුවේණි නාට්‍ය සමස්ත පාඩම අවසන් වෙනවා. ඊළඟ පාඩමින් අපි කතා කරමු ජූලියස් සීසර් නාට්‍යය පිළිබඳව.